මේ පෙන්වන්න හදන්නේ වැගන්නාර් එකක් ස්කෑන් රිපෝට් එකක්. තාම වාහනයට ඩිවයිස් එක කනෙක්ට් වෙනවා. හරි, දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ. ජනරල් ඉන්ෆෝමේෂන් කරන් ඩේට ඉන්ජින් ටෙම්පරේච් එක බලන්න පුළුවන්. දැනට මම කිලෝමීටර් 20ක් විතර පැදලා ඇවිල්ල. ඔය ෆීට් එක පෙන්නන්නේ. මේකේ මම දෙයක් දැක්කා, AC එක දාලා, ඔව් බ්ලෝවර් දාලිවෙලා හීට් එක උඩරිම හයි එකට දැම්මට පස්සේ එන්ජින් එකේ ටෙම්පරේචර් එක ෂණිකව බහිනවා. හැබැයි ඒ වෙලාවට වීදුරු පාස් කරලා තමයි තියන්න ඕන, නැත්නම් ඇතුළ රත් වෙනවා. සාමාන්‍යයෙන් ෆෑන් එක හදිසියේ අතරමඟදී පිච්චුන වෙලාවකට අපිට හොඳ ඔප්ෂන් එකක් තමයි මේ මේකේ හයි එක දාගෙන හිමීට එන්න පුළුවන්. අපිට රිපෙයාර් කරන තැනකට තැනක් හොයාගෙන එනකන් මේකේ හයි එක දාගෙන එන්න පුළුවන්. දැන් ඔන්න මම AC එක ආයි 26ට දැම්මා. AC එක ඔෆ් කරම් සාමාන්‍යයෙන් 90ට විතර වගේ හීට් එක තියෙනවා නෝමල් එන්ජින් එක. ඊට පස්සේ තෙල් කොහොමද වැඩ කරන්නේ කියලා ඇස්ලේටර් කරනකොට ලෙවල් එක වැඩි වෙනවා. බැටරි වෝල්ටේජ් එක බලන්න පුළුවන්. මේකේ මම දැන් AC දාන්නම්. AC දැම්මට පස්සේ වෝල්ටේජ් එක ඔන්න බලන්න. වෝල්ටේජ් එක බහිනවා. ලොකු කරන්ට් එකක්, ඒ කියන්නේ බැටරියෙන් ගන්නවා AC එක ඔන් වෙද්දී සහ ඔන් වෙලා තියෙන කොට. හෙඩ් ලයිට් උත් දැම්මා. ඒත් ඒ ගානමයි වගේ. AC එක ඔෆ් කරාට පස්සේ ලොකු ප්‍රමාණයකින් බැටරි එක චාර්ජ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ AC එක අඩුවෙන් පදිනකොට බැටරියේ සේෆ් එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ බැටරිය හොඳම චාර්ජ් එකේ තියෙනවනේ 12ට වැඩි. ඊළඟට මේක වැඩ කරන්නේ නැහැ. ඉකොනොමික් ඩිස්ටන්ස් එක වැඩ කරන්නේ නැහැ. ඒක GPS දාගෙන දුවන්න ඕන වාහනේ. මේකටත් ඕන GPS එක යන ගමක් බලන එකක්. ඒක ඇවරේජ් එකක් මට හිතෙන්නේ. ට්‍රිප් එකක් සෙට් කරලා යන්න ඕන, ගියාට පස්සේ තමයි බලන්න පුළුවන්. ගොඩාක් තියෙනවා මේකේ. මේක බලන්න ඕන හිමීට.